පින්වතුනි බෝධිසත්වයන් වහන්සේලා කියන්නේ යම් ඉලක්කයක් හිත තුල දරාගෙන සසර මහා පින් කරගෙන පින් කරගෙන සසර දුකින් නිදහස් වීම පිණිස පමණක් නෙවෙයි අනික් සත්වයන්වත් සංසාර දුකින් එතර කරවීම අරමුණු කරගෙන සසර මහා කැපකිරීමක් කරන මහා පින්වන්ත උත්තමයන් පිරිසක්. ඒ අතර ලෝතුරා බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පුංචි කාලයක් නෙමෙයි මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරලා නියත විවරණ ලැබූ තැන ඉඳන් ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරාගෙන තමන්ගේ ඉලක්කයේ තුල සසර පින් කරගෙන පාරමී ධර්ම පුරාගෙන ගමන් කරන. ඒ අතර සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකේය කල්ප ලක්ෂයකුත් වීරියාධික බෝසතාණන් වහන්සේලා සොළොසා සංකේය කල්ප ලක්ෂයකුත් දසපාරමී සම්පූර්ණ කරනු. ඒ අතර පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මේ දස පාරමිතා 30 ආකාරයකට සම්පූර්ණ කරගන්නවා ලෝතුරා බුද්ධත්වයේ පිණිස ගමන් කරන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේලා. ඊළඟට පින්වතුනි පසේ බුදු කෙනෙක් වෙන්න පෙරම් පුරාගෙන පාරමී පුරාගෙන යන කෙනෙක් ඉන්නවනම් අසංඛේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී සම්පූර්ණ කළ යුතුයි. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පුරාම පාරමී ධර්ම සම්පූර්ණ කරනවා අග්‍රශ්‍රාවක තනතුරු ලබන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඊළඟට බෝසතාණන් වහන්සේ බුදු වෙන ආත්මේ මව් පදවිය පිය පදවිය ඊළඟට ඒ යම් යම් තනතුරු ප්‍රාර්ථනා කරන අය කල්ප ලක්ෂයේ බැගින් මේ පාරමී ධර්ම පුරාගෙන සසල පින් කරගෙන ඒ ඉලක්කෙ හිත මත දරාගෙන සිතේ දරාගෙන ගුණ ධර්ම පුරනෝ. පිංගතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන. දැන් අපි දන්නවා අපේ බුද්ධ ශාසනය තුල සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි මේ බුද්ධ ශාසනයේ අගසවු තනතුරු ලැබුවේ. ඒ වගේමයි මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දෑග සව්වන් බවට පත් වෙලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන මහා පින්වන්ත උත්තමයෝ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා. දැනටමත් තුසිත දිව්‍ය ලෝකයේ ඒ පාරමී පුරාගෙන වැඩ ඉන්නවා මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට නියමිත කාලයේ පැමිණෙන තෙක්. පිඟතුනි ඒ අතර අපි දන්නවා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස රජතුමා ගැන ගත්තොත් මේ දෙන්න තමයි මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අනාගතයේ දෑග සව්වන් බවට පත් වෙන්නේ අග්‍ර ශ්‍රාවක දෙනම බවට පත් වෙන්නේ. දුටුගැමුණු රජතුමා කියන්නේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත්ව අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල දකුණත් සව් පදවිය ලබන්නේ මේ දුටුගැමුණු රජතුමා නමින් රජකම් කරලා මේ ලංකා භූමිය තුල ගෞතම බුද්ධ ශාසනයට මහා සෑයවල් ඒ වගේම රට එක්සේසත් කරලා මේ බුද්ධ ශාසනයට ලෝවා මහා පාය මිරිසවැටිය ඒ වගේම රුවන්වැලි මහා සෑය ආදී මහා සෑයවල් නිර්මාණය කරලා ශාසනයේ බබලවලා පාරමී පුරාගෙන ගිය මේ මහා පින්වන්ත කෙනා. ඒ වගේමයි එදා සහෝදරය හැටියට මලනුවන් හැටියට විහාර මහා දේවියගේ කුසින් බිහිවෙච්ච සද්ධාතිස්ස රජතුමා අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල වමත්සව පදවිය ලබන වගේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මෙන්න මේ චරිත දිහා අපි අධ්‍යයනය කරලා ගත්තහම විහාර මහා දේවිය කාවන්තිස්ස රජුරුව ගැන ගත්තත් ඉතිහාසෙ සඳහන් වෙන්නේ මේ අය මතු බුදු වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගිහි කල මෑණියම් බවට පත් වෙන්න පියාණන් බවට පත් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නේ. ඔබ දන්නවා විහාර මහා දේවිය එදා කැලණිතිස්ස රජුරුවන්ගේ දූ කුමරිය. කැලණිතිස්ස රජුරුවන්ගේ යම් අධර්ම ක්‍රියාවක් නිසා එදා කැලණියේ වැඩ හිටිය උතුම් මහරහතන් වහන්සේ නමක් ගැන ඇතිවෙච්ච සැකයක් තුළ ඒ මහරහතන් වහන්සේට විශාල අපරාධයක් සිද්ධ කරා මේ කැලණිතිස්ස රජුරු. තෙල් කටාරමක දාලා උන්වහන්සේට දඬුවම් කරන්න වදකයන්ට අණ කරා. උන්වහන්සේත් නොකල වරදකට මේ රාජ දඬුවමකට ලක්ුණේ පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත. හැබැයි එදා මේ කුපිත වෙච්ච මේ රජ්ජුරුව කිසිම හිවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ දේවියත් එක්ක අනියම් සම්බන්ධයක්
තියෙනවා කියලා ඇතිවෙච්ච සැකය තුල තමයි ඒ වෙලාවේ මන කරේ මේ ශ්‍රමණයාව තෙල් හැලියක දාලා රත් කරලා උන්වහන්සේට දනුවන් කරන්න කියලා. හැබැයි එදා උන්වහන්සේ පළඟක් බැඳගෙන මේ හැලිය මත තෙල්වල නොගෑවි සමාපත්තියෙන් වැඩ හිටියා. කොච්චර කුපිත වුණාද කියන්නේ මේ රජ්ජුරුවෝ දැන් අර තෙල් හැලියට උණු තෙල් හැලියට දර දානවා දානවා. ගිහිල්ලා කිව්ව ස්වාමී මේ රජතුමනි කොච්චර දර දැම්මත් මේ ශ්‍රමණයා පිලිස්සෙන්නේ නැහැ කියලා තව දාපල්ලා කිව්වා. උඹ බලන්න කොච්චර ද්වේෂයක් වෛරයක් මත නොමග ගියාද එදා කැලණිතිස්ස රජ්ජුරුවෝ. මේ හැලිය මතම සමාපත්තියෙන් වැඩ හිටිය මේ මහරහතන් වහන්සේ බැලුවා ඇයි මට මෙහෙම නොකල වරදකට දඬුවමක් ලැබෙන්නේ මම පෙර කරපු සසර අකුසලයක් උන්වහන්සේ දැක්කා පෙර සංසාරික කරපු අකුසල විපාකයක් මේ කැරකිලා ඉන්නේ ඒ නිසා එදා ඒ මතම පිරිනිවන් පාන්න තීරණය කර උන්වහන්සේගේ ආයුෂත් ගෙවිලා අවසන් එදා ඒ මතම උන්වහන්සේ පිරිනිවන් පෑවා එදා මේ රජ්ජුරුව කුපිත වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් වදකයන්ට අණ කරා කෑලි කෑලි වලට කපලා අතපය කපලක් ශරීරේ කොටස් වෙන් කරලා මුහුදට විසි කරපල්ලක් එදා රජ්ජුරුවන්ගේ රාජාණන් මේ කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ මේ ශරීරේ පවා කොටස් වලට කපලා මුහුදට විසි කරා මේ මහා පාපී ක්‍රියාවත් එක්ක සමුද්ද වාණිජ දේවතාවරු ඒ වගේම මේ දෙවියන්ගේ කෝපයක් ඇති වෙලා මුහුද ගොඩ ගලන් පටන් ගත්. ගම්මාන 1200 ගානක් යට වේගෙන ආවා කියන මුහුද රට ඇතුළට ගලාගෙන ගලාගෙන ආවා. එදා යුදුම් ගානක් කැලණියේ ඉඳන් මුහුද දක්වා යුදුම් 7ක පමණ දුරක් තිබුණා කියන. එයින් යුදුම් 5ක් විතර රට ඇතුළට මුහුද ගලාගෙන ගලාගෙන එනකොට මිනිස්සුන්ගේ ගම්බින් ගෙවල් දොරවල් යට වේගෙන මහ මුහුද මේ ස්වභාව ධර්මයේ කෝප වෙලා රට ඇතුළට මුහුද ගලනකොට එදා රජ්ජුරුව බය වුණා කලබල වුණා දැන් තමන් කරපු පාපී දුෂ්ට ක්‍රියාවත් එක්ක තමන්ට කරගන්න දෙයක් නැහැ හැබැයි රජතුමාගේ අනාවැකි කියන අය ශිවරු එදා හිටපු අනාගතය ගැන කියන අය ඔවුන් කියා හිටිය රජතුමනි දේව කෝපය මේක දේව ශාපයක් වගේ රජතුමාට මේකෙන් බේරෙන්න එකම එක දෙයයි තියෙන්නේ තමන්ගේ පවුලේ කෙනෙක් ඒ වෙනකොට හිටියේ තමන්ගේ දූ කුමරිය පවුලේ කෙනෙක් මේ මහා සාගරයට බිලි කරන්න මේ සාගරයට පරිත්‍යාගයක් කරලා රජ්ජුරුවන්ට බේරෙන්න නම් කැපකිරීමක් කරන්න වෙනවා රට බේරගන්න රට වැසියන් බේරගන්න මේ මහා සාගරේ කුපිත වෙලා තියෙන්නේ කියෝ දේව කෝපයක් කියෝ එදා ඉදිරිතරව ඉදිරිපත් වුණේ මේ මහා පින්වන්ත මේ කුමාරිකාව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මෑණියන් බවට පත් වෙන මේ විදියට පෙරම් පුරාගෙන යන මේ මහා පින්වන්ත කෙනා එදා ඉදිරිපත් වුණා රජතුමනි මම ඉදිරිපත් වෙනවා රජතුමනි මම මේ රටවැසියන් වෙනුවෙන් මේ මහා සාගරය වෙනුවෙන් මං ඉදිරිපත් වෙනවා කියලා ඉදිරිපත් වුණා එහෙම ඉදිරිපත් වෙලා එදා ලස්සන්ට පුංචි බෝට්ටුවක් වගේ සරසලා මේකේ සටහනක් තිබ්බා කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරියයි කියලා සටහන් කරලා කන්න බොන්න බඩු කෑම බීම ටිකකුත් මේ බෝට්ටුවට දාලා පා කරලා මුහුදට පා කරලා ඇරියා බලන්න එදා කිසිම බියක් සැකක් නැතුව රට වෙනුවෙන් තමන්ගේ රටවැසියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා මුහුදට බිලි වෙන්න ඉදිරිපත් වෙච්ච ඊයේ වීර මාතාව තමයි එදා විහාර මහදේවිය කියලා අපි හඳුන්වන්නේ මේ විහාර මහදේවිය ගිහිල්ලා එදා මේ බෝට්ටුව මේ මුහුදට බිලි වෙනවා සමගම මුහුදු රළ රට ඇතුළට වේගින් ආපු රළ ටික 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 ආපහු පහ වෙලා ගියා කියනවා එදා මේ කැලණිතිස්ස දූ කුමරිය කැලණිතිස්ස රජුරුවන්ගේ දූ කුමරිය වෙච්ච විහාර මහදේවිය ගොඩ බහින්නේ මේ විදියට ගිය මේ බෝට්ටුව පාවෙලා පාවෙලා යන්නේ එදා දකුණට එදා රෝහණේ මේ ප්‍රදේශයට තමයි ගිහිල්ලා ගොඩ බහින්නේ එදා ඒ ප්‍රදේශේ රජකම් කරන්නේ කාවන්තිස්ස රජුරු එදා කාවන්තිස්ස රජුරුවන්ගේ මේ රාජකීය පිරිස දකිනවා මේ බෝට්ටුවක බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ තරුණ කුමාරිකාවක් මේ බෝට්ටුවකින් මේ දකුණට රෝහණේට ගොඩ බහැලා තියෙනවා එතකොට එදා රජුරුවන්ට දැනුම් දුන්නට පස්සේ ඇවිල්ලා බලනකොට මේකේ තියෙනවා සටහන් කළ කැලණිතිස්ස රජුරුවන්ගේ දූ කුමරිය මේ මොහොතට පරිත්‍යාගයක් හැටියට බිලි වුණා කියලා. එදා මේ සිදුවීමත් එක්ක තමයි
එදා මේ රජ්ජුරුවන්ගේ අගබිසව බවට එදා මේ විහාර මහදේවිය කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ අගබිසව බවට පත් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ අයගේ එකතු වීම මොන ගැහිම එදා සිද්ධ වෙන්නේ. හැබැයි මේ අයට දරුවෝ හිටියේ නැහැ. කාවන්තිස්ස රජ්ජුරුව බොහොම සද්ධාවන්ත රජ කෙනෙක්. බොහොම සද්ධාවන්තයි කියන්නේ අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පෙරම්පුරාගෙන යන මහා බෝධිසත්වෙක් හැටියට ඉතිහාසෙ හඳුන්වන්නේ. බොහොම සද්ධාවන්තයි. ආරාම සෙනසුන් හදලා මහා දන් වැටවල් පවත්වනෝ. භික්ෂූන් වහන්සේලාට නිතර රාජ්‍ය අනුග්‍රහයෙන් සිව්පසෙන් ඇප උපස්ථාන කරන විහාර මහදේවියත් ඒකටම එකතු වෙලා පින් කරන්න දක්ෂ වුණා. මේ විදිහට පින් කරගෙන දෙන්න බොහෝම ආදරෙන් බොහොම සමගියෙන් රජකම් කරගෙන මේ රාජ්‍ය පවත්වගෙන යන අතරතුර ඒ ප්‍රදේශෙ තිබිච්ච දකුණේ විහාරයක් බවට පත්වෙච්ච එදා මේ ආරාම සෙනසුනකට දවසක් විහාර මහදේවිය දානි සකස් කරගෙන ගියා. ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරා. මේ දානේ පූජා කරන්න යනකොට තින් ඉන්න ආරාමයේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට දන් පැන් පිළිගන්නලා විහාරස්ථානයේ නායක හාමුදුරන් වහන්සේට ගිහිලා වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ දිවස් ලාභී ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නම උන්වහන්සේ දිවසින් බැලුවා, "දේවිය, ඔබ බොහොම දුකෙන් ඉන්නේ. ඔබ බොහොම හිත් වේදනාවෙන් ඉන්නේ. ඇයි දේවිය?" කියලා ඇහුවා. එතකොට කියනවානේ, "ස්වාමීනි, පුත් කුමාරයෙක් නැති නිසා රජ්ජුරුව බොහොම දුකෙන් ඉන්නේ. රජ්ජුරුව රජකම් කරත් රජතුමාගේ හිතේ දුකක් තියෙනවා පුත් කුමාරයෙක් නැති නිසා. ඒ නිසා දරු සම්පතක් නැහැ. ඒක දුක තියෙනවා කීව රජකම් බාරගත්. එදා මේ මහරහතන් වහන්සේ බැලුවා මේ දේවියට දරු සම්පත් ලබන්න තරම් පුණ්‍ය මහිමයක් තියෙනවා. උන්වහන්සේ දකිනවා මේ දේවිය සාමාන්‍ය කෙනෙක් නෙමේ, මහා පින්වන්ත පාරමී පුරාගෙන යන කෙනෙක්. අනාගතේ බෝධිසත්වයන්සේ පෙරම් පුරාගෙන යන අසංකීයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නේ දරුව හැටියට මේ දේවියගේ කුසින් බිහි වෙලා මේ රටත් ශාසනයත් ආරක්ෂා කරන මහා පින්වන්ත දරුවන් ලබන්න පින තියෙනවා. ඒ අය දැන් කොහෙද ඉන්නේ කියලා මේ මහරහතන් වහන්සේ දිවසින් බලනකොට දැක්කා මේ ආරාමෙම බොහෝම රෝගාතුර වෙලා හිටිය ස්වාමින් වහන්සේ නමක් මේ මහරහතන් වහන්සේ දැක්. ඒ තමයි එදා දුටුගැමුණු රජ්ජුරුව හැටියට පහළ වෙච්ච කෙනා. ඊට පෙරත් දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා ඒ වෙනකොට ආරාමි සිල් ගුණ දහම් රැකගෙන පාරමී පුරාගෙන බොහෝම සිල්වත් ගුණවත් තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන උන්වහන්සේ වැඩ ඉන්නවා. එදා විහාර මහදේවියට මේ මහරහතන් වහන්සේ කියනවා, "දේවිය, ඔබ යන්න අන්න අර කුටියට. මේ කුටියේ වැඩ ඉන්න මේ ස්වාමීන් වහන්සේ බොහොම වයෝවෘද්ධයි. උන්වහන්සේ බොහොම ගිලන් වෙලා දැන් වැඩ ඉන්නේ. උන්වහන්සේගේ ආයුෂ දැන් අවසන් වීගෙන යන්නේ. උන්වහන්සේ තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්නේ. ඔබ ගිහිලා ආරාධනයක් කරන්න. තුසිත දෙව්ලොව උපදින්න පෙර තව එක වතාවක් මේ ලංකා භූමියේ ඉපදෙන්න. දේවියගේ කුසෙහි හිත පිහිටවා ගන්න කියලා මනුලවට ආරාධනයක් කරන්න කියලා." එතකොට මේ සිදුවීමත් එක්කම එදා විහාර මහදේවියට බොහොම සතුටක් ඇති වුණා. දේවිය මොකද කරේ? තෑගි භෝග උන්වහන්සේට සාමාන්‍යයෙන් පිරිකර බෙහෙත් පිරිකර මේවා සකස් කරගෙන උන්වහන්සේගේ කුටියට ගිහිල්ලා ස්වාමීනි ස්වාමීනි කියලා මේවා උන්වහන්සේට පූජා කරා. පූජා කළා, තමන්ගේ කාරණේ සිහිපත් කළා, ආරාධනයක් කරා. ස්වාමීනි, නායක හඳුරන් වහන්සේ ඔබ වහන්සේ ගැන දැනුම් දුන්නා. ඔබ වහන්සේ තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්න බව දැනගත්තා. දිව්‍ය ලෝකේ වඩින්න පෙර තව එක වතාවක් මේ මනුස්ස ලෝකේ ඉපදෙන්න ඔබ වහන්සේට පුළුවන් මගේ කුසී හිත පිහිටවා ගන්න. ඔබ වහන්සේ මහා පින්වන්ත කෙනෙක්. මේ ශාසනය බබලවන්න පුළුවන් කියලා ආරාධනයක් කරා. "නෑ දේවිය, මං තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන අවසానයි" කිය. දෙවනි වතාවෙත් ආරාධනා කරා. ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කළා, කිනෝ, "දේවිය, මම තුසිත දිව්‍ය ලෝකේ හිත පිහිටවාගෙන අවසాన." තුන්වෙනි වතාවේ විහාර මහදේවිය කියනවා, "ස්වාමීනි, ඔබ වහන්සේ සාමාන්‍ය තැනක සාමාන්‍ය පෞලක මනුස්ස ලෝකේ ඉපදුනොත් වහන්සේට පෙරම් පුරා ගන්න පාරමී පුරන්න ශාසනේ බබලවන්න ලකෝ දෙයක් කරන්න අපහසුයි. නමුත් ඔබ වහන්සේ රජකම් කරන රජපෞලක ඉපදුනොත් රටත් ශාසනයත් බබලවලා විහෙර විහාර ඉදිකරලා බුද්ධ ශාසනේ බබලවලා පාරමී පුරා ගන්න පහසුයි. ඒ ගැන හිතන්න" කිව්වා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට හිතුණා, මේ දේවිය කියන කතාවේ ඇත්තක් තියෙනවනේ. මම ධර්මිෂ්ඨව මට රජකම් කරන්න පුළුවන් රජපෞලක ඉපදුනොත්
විහෙර විහාර හදන්න පුළුවන් ශාසනීය බබලවන්න පුළුවන් බුද්ධ ශාසනීය දියුණු කරලා මට පාරමී පුරා ගන්න පහසුයි නේද කියන සිතුවිල්ල හිතට ඇති වුණා ආරාධනාව පිළි අරගෙන කියන දේවිය ඔබ එහෙමනම් දැන් යන්න ඔබේ ආරාධනාව මම පිළිගත්තා කියෝ දේවිය බොහොම සතුටින් උන්වහන්සේට වන්දනා කළ මාලිගාවට පිටත් වුණා හැබැයි ටික දුරක් යනකොටම මේ ස්වාමින් වහන්සේ අර කුටියෙම අපවත් වුණා උන්වහන්සේ බොහොම රෝගාතුර වෙලා හිටියේ ඒ වෙලාවෙම අපවත් වෙන මොහොතෙම දේවියගේ කුසට අමුත්තක් දැනුණා මාලිගාවට රතයෙන් යන ගමන් දේවිය කරත්තේ අරගෙන යන අයට කිව්ව ඉක්මනට හරවන්න ආපහු යන් කීව ඒ මොහොතෙම දේවතාවරු දේවිය වාඩි වෙලාගේ කරත්තේ ඒ රෝදය ඒ පැත්තේ රෝදය පොළවේ හිරවෙන්න එරෙන්න සැලැස්සුවා කියනවා ලකුණක් වශයෙන් දේවිය ආපහු හැරිලා ආරාමයට ගිහින් බලනකොට උන්වහන්සේ අපවත් වෙලා ඔන්න ඔය විදිහට තමයි දුටු ගැමුණු කුමාරයාගේ කුස පිළිසිඳ ගැනීම විහාර මහා දේවියගේ කුස පිළිසිඳ ගැනීම ගැන ඉතිහාස පොත්වල අපේ සඳහන් වෙලා තියෙනවා. එදා පින්වතුනි මේ විදිහට මේ කුසේ පිළිසිඳගත් මේ මහා පින්වන්ත කෙනා තමයි දුටු ගැමුණු කුමාරයා හැටියට එදා ගැමුණු කුමාරයා හැටියට විහාර මහා දේවිය කුසින් ලෝකෙට බිහි වෙන්නේ. ඒ වගේමයි තමන්ගේ මලනුවන් හැටියට මේ සද්ධාතිස්ස කුමාරයාත් ලෝකෙට විහාර මහා දේවියගේ කුසින් දෙවනි දරුවෙක් හැටියට බිහි වෙනවා. මේ දෙන්නම කල්ප ලක්ෂයක් අසංකේයිකුත් කල්ප ලක්ෂයක් පිරුම්පුරාගෙන යන මහා පින්වන්තයෝ දෙන්න. දැන් දුටුගැමුණු රජ්ජුරුව ගැන ඔබට එකපාරට ඉරිහා බලනකොට ඔබ දුටුගැමුණු රජ්ජුරුව ගැන අහලා තියෙන්නේ මේ රට යුද්ධයක් කරා රට එක්සේසත් කරා එලාරව පරාජයට පත් කරා විහෙර විහාර හැදුවා. එතකොට මේ වගේ තොරතුරු ටිකක් අපිට දුටුගැමුණු රජ්ජුරුව ගැන අහන්න ලැබෙනවා. හැබැයි දුටුගැමුණු රජ්ජුරුව යුද්ධ කරේ මොන වගේ චේතනාවක් දරාගෙන තෙම අද මේ ලෝක නායකයෙකුටවත් අද ලෝක යුද්ධ කරන කෙනෙකුටවත් මේ කිසිම කෙනෙකුට දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධ ඒ යුද්ධ චේතනාව ඒ තිබ්බ පිරිසිදු භාවය ඒ ස්වභාවය ගැන අපිට හිතාගන්නවත් පුළුවන් කමක් නැහැ. දුටුගැමුණු රජ්ජුරුව සේනාව සංවිධානය කරලා තිස්ස මහාරාම චෛත්‍ය වැඳලා එතනින් තමයි ගමන ආරම්භ කරන්නේ. දැන් අවියාවිද අරගෙන සේනාව පුහුණු කරලා පුරුදු කරලා එදා තිස්ස මහාරාමේ වැඩ හිටියා කියන 12000ක් මහරහතන් වහන්සේලා. ඔබ අහලා ඇති සිතුල්පව්ව දකුණේ එදා මහා විහාරේ බවට පත් වුනේ තිස්ස මහාරාම. ඒ වගේම සිතුල්පව්ව තමයි කැලේ බණ භාවනා කරගෙන වැඩ හිටි ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා වැඩ හිටියේ. එතකොට සිතුල්පව්වෙත් වැඩ හිටියා කැලෑබදව බණ භාවනා කරන 12000ක් තරම් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාත් අධ්‍යාපනය ලබන්නේ තිස්ස මහාරාමේ වැඩ හිටිය මේ භික්ෂුන් වහන්සේලා තමයි මේ රාජ කුමාරවරු දෙන්නට ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනයේ ඒ රාජකීය මේ උගැන්වීම් සියල්ල උගන්නලා මේ අයව ඥානවන්තයන් බවට පත් කළා ශාසනය ගැන හිත පහදවලා අවශ්‍ය මට්ටමට ශිල්ප ශාස්ත්‍ර ගැන දැනුම ලබලා දෙන්න. එදා දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක ගිහිල්ලා තිස්ස මහාරාම මහා සෑය වන්දනා කරලා මහරහතන් වහන්සේලා ඉදිරියේ ආයුධ අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. ස්වාමීනි මම මේ යුද්ධෙට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. මේක සත්‍යක්මයි. ඔබ වහන්සේලා මගේ හිත දකින්නවත් මම මේ රජ සැප පිණිස රට විශාල කරගන්නවත් භූමිය විශාල කරගන්නවත් මේ භූමි තණ්හාවකින් රජ සැප පිණිස සතුරෙක් පරාජයට පත් කරලා භූමියක් අල්ලගන්න යන ගමනක් නෙමෙයි. මම ශාසනය වෙනුවෙන් යන ගමන. ඔබ වහන්සේලා මගේ පිරිසිදු භාවයේ දකිනවනම් මාත් එක්ක මේ ගමනේ පෙර ගමන් යන පිරිසක් වඩින්න කියලා දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලා ඉදිරියේ වන්දනා කරලා සිහිපත් කරා. එදා මේ 12000ක් මහරහතන් වහන්සේලා අතරින් 500ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. රජතුමායි පෙර ගමන් යන්න මේ යන ගමනට. එතනදී දැන් බලන්න දුටුගැමුණු රජුරු මේ යන්නේ යුද්ධයකට. සේනාවක් එක්ක යන්නේ. හැබැයි මේ යන ගමනට පෙර ගමන් යන්න ඉදිරිපත් වුණේ මහරහතන් වහන්සේලා 500ක්. එතකොට පින්වතුනේ එදා දුටුගැමුණු රජුරු එක්ක 500ක් මහරහතන් වහන්සේලා මේ ගමනේ පෙර ගමන් යන්න ඉදිරිපත් වුණා. හැබැයි දැන් දුටුගැමුණු රජුරු යන්නේ මේ යුද්ධයකට. හැබැයි මේ යුද්ධයකට ගියත් රජුරුවන්ගේ චේතනාව තියෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට එක්සේසත් කරන්න යන ගමන. රජුරුව නළලේ ජටාවේ බැඳගත්තේ
බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මහියං බයං සදා අන රජ්ජුරුවන්ගේ එකම අදිෂ්ඨානෙ රත්තරන් පත්තිරුවක ලියලා නළලි බැඳගත්තා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මහියං බයං සදා ඒවගේමයි සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මහියං බයං සදා මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන තියෙන ගාථා රත්න තුන නළලි ජටාවේ රත්තරම් පත්තිරුවක ලියලා නළලි බැඳගත්තා යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගියේ අවි ආයුධ ටික නෙමෙයි රජ්ජුරුවන්ගේ එකම චේතනාව ශාසනීය වෙනුවෙන් යන ගමන සර්වඥ 13 වහන්සේලා තැම්පත් කරා ජයකොන්ති ජයකොන්ති 13 වහන්සේලා තැම්පත් කරලා තමයි ඒ 13 වහන්සේලා තමයි පෙරටු කරගෙන බෙර ගහගෙන පංච තූරිනාද සහිතව මුතු කුඩයකින් දරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවාසේ 13 වහන්සේලා වඩම්මගෙන ගියේ දැන් ඔබ දැකලා ඇති අපි නිවසක දානයක් දෙනකොට හරි විහාරස්ථානික පින්කමකට පිරිත් පින්කමකට හරි මුලින්ම වඩම්මන්නේ සදාතුක ධාතු කරඬුව බුදුරජාණන් වහන්සේව තමයි 13 වහන්සේලාගෙන් අර්ථවත් කරන්නේ එතකොට මේ සදාතුක ධාතු කරඬුව නිවසට වඩම්මනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා ඊට පස්සේ තමයි පිරිතකට නම් පිරිවානා පොත් වහන්සේලා ධර්මරත්නිය ඊළඟට සංඝරත්නිය වඩින්නේ එදා මේ යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගිය සර්වඥ 13 වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා ඊළඟට 500ක් මහරහතන් වහන්සේලා පිරිත් සජ්ජහායනා කර කර ඊට පිටුපසින් වැඩම කරා ඊටත් පිටුපසින් තමයි රජ්ජුරුව සේනාවත් එක්ක ගමන ආරම්භ කරේ මෙහෙම ගිය ගමන තිස්ස මහරාමේ ඉඳන් එදා රාත්‍රී ටික දුරක් ගමන් කරලා හවස් වෙනකොට බොහොම ලස්සන මණ්ඩපයක් හදලා 13 වහන්සේලා තැන්පත් කරලා ගිලම්පස බුද්ධ පූජාවල් තියලා බුදුන් ඇඳලා සංඝයාට ගිලම්පස පූජා කරලා එදා රාත්‍රී නිදා ගන්න. උදේ පාන්දර අවදි වෙච්ච ගමන් බුද්ධ පූජාව තියලා බුදුන් ඇඳලා සංඝයාට දානි ටික පූජා කරලා ගමන ආරම්භ කරනවා. මේ විදිහට තමයි මේ ගමන පිටත් වෙලා යන්නේ. එතකොට බලන්න යුද්ධයකට මෙහෙම යනවා කියන්නේ අද අපිට හිතා ගන්නවත් පුළුවන්ද? එතකොට මේ රජ්ජුරුවන්ගේ හිතේ තිබිච්ච මොනතරම් පිරිසිදු චේතනාවක්ද කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් බලන්න මේ යන ගමනේ එදා යුද්ධයට යන අතරතුර දැක්කා මයංගනේ හරහා යනකොට මයංගන මහා සෑයේ ගරා වැටිලා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ 9 වෙනි මාසී තමයි ලංකාවට වැඩම කරලා යක්ෂයන් පළවා හැරලා. එදා සබර්ගමෝ පාලනය කරපු පාලක රජ්ජුරුව බණහල සෝවාන් ඵලයට පත් වුණා. සුමන සමන් දෙවියන් කේශ ධාතු මිටක් ලබා දුන්නා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළ ඉදි කරපු චෛත්‍ය තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ සරබූ මහරහතන් වහන්සේ අහසින් අරගෙන ඇවිල්ලා මයංගන මහා සෑයේ ධාතු ගර්භය තුල පිහිටෙවුවා කියලා ඉතිහාසෙ තියෙන. මේ මහා සෑයේ ගරා වැටිලා හැබැයි යුද්ධෙට යන්න මේ හරහා යන්න ගිය රජ්ජුරුවෝ ගමන ටිකක් නවත්තලා පිරිසත් සේනාවත් එකතු කරගෙන මයංගන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළා. චෛත්‍ය තවත් විශාල කරලා හදනවා. ඒ අතර තමයි බුලතා කියන යෝධයා එදා ඒ වැව සකස් කරන්නේ. එතකොට අපිට පේනවා මේ විදිහට රජ්ජුරුවෝ යන ගමන තුල යම් ප්‍රදේශයක් හරහා යනවද ඒ ප්‍රදේශයේ විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන වැව් සකස් කරගෙන රටට මහා භාග්යක් කරගෙන තමයි මේ යුද්ධයට යන ගමන පවා මේ බෝධිසත්වයන් වහන්සේ මේ ගමන ආරම්භ කරන්නේ. එතකොට අපිට පේනවා මේ යුද පෙරමුණේ ගිහිල්ලා එදා මේ රට එක්සේසත් කරගත්ත දුටුගැමු රජුරු දැන් බලන්න එලාර මේ රට අවුරුදු 40 ගානක් පාලනය කරපු මේ සොලී පාලකෙක් හැටියට ඉතිහාසෙ සඳහන් වෙනවා. හැබැයි එලාර පරාජයට පත් කරලා මේ රට එක්සේසත් කරපු දුටුගැමු රජුරු කවදාවත් එලාරගෙන් පරම්පරාවෙන් මුළු සියලු සොලීන්ගෙන් පලිගන්න කල්පනා කරේ නැහැ. එලාර වෙනුවෙනුත් මහා සෑයක් ඉදි කෙරෙවුවා. එලාර රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කරා. ඒ විතරක් නෙමෙයි දුඩුගැමුණු රජ්ජුරුව අනකරා
කිසිම කෙනෙක් මේ ඉලාරගේ සුහුණ සෑයක් හැටියට ඉදි කරපු මේ තැන මෙතනින් නටනටා යන්න එපා. බෙර ගගහ යන්න එපා. තොප්පි දාගෙන මෙතන ඒ විදිහට අගෞරව වෙන විදිහට හැසිරෙන්න එපා. දැන් අනුරාධපුර නගරේ අවුරුදු ගණනාවකට පස්සේ දුටුගැමුණු රජුරෝ මුදවාගත්ත සොලීන්ගේ. දැන් අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. මේ බෝධීන් වහන්සේ ආරක්ෂා වුණේ මහා පුදුම විදිහට. එලාර අවුරුදු 40 ගාණක් මේ ප්‍රදේශ පාලනය කරත් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට හානියක් කරගන්න බැරි වුණා ඔහුට. ඒ අතර දුටුගැමුණු රජුරෝ යුද්ධය අවසන් කරලා සේනාවත් එක්ක ඉස්සල්ලාම ගියේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තියන්න. මේ යන ගමනේ බෝධීන් වහන්සේට පුද පූජාවන් කරලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජා තියලා වන්දනා කරලා බුදුන් ඇඳලා එන අතරතුර තමයි අමාත්‍යවරේ මහමෙවුනා උයනේ නිදහසේ ඇවිදගෙන ඇවිදගෙන මේ උයන්සිරි නරඹගෙන එනකොට තමයි දකින්නේ එදා සෙල්ටැඹ. එදා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට අනාගතේ නුඹේ මොනුබුරෙක් හැටියට පහළ වෙන දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ රටේ එක්සේසත් කරලා මේ භූමියේ මහා සෑයක් කරවනවා කියලා මේ කියපු අනාගත වාක්‍ය සඳහන් කරපු සෙල්ටැඹ දකින්න. ඒ විතරක් නෙමෙයි සංඝයා උදෙසා නවමහල් ප්‍රාසාදයක් ඉදි කෙරෙව්වා. මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරවන්නේ දුටුගැමුණු රජුරු. දැන් යුද්ධය අවසන් වෙච්ච ගමන් දුටුගැමුණු රජුරු ඉස්සරලාම කරේ සංඝයා රැස් කරන. සංඝයා රැස් කළ මහා සංඝයාට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා මේ අවුරුදු ගණනාවක් මේ යුද්ධ නිසා ඔබ වහන්සේලා පීඩාවට පත් වෙන්නේ නැති. මේ රටවැසියන්ටත් බොහෝ පීඩාවන් සිද්ධ වුණා. ඔබ වහන්සේලාට හරියට පෝයේ කර්ම විනී කර්ම කරගන්න පවා නොහැකි වෙන්නේ නැති. ඒ නිසා ස්වාමීනි, මම මුලින්ම ඔබ වහන්සේලාට පෝයේ කර්ම විනී කර්ම කරන්න පෝයගයක් හදලා පූජා කරන්න. ඔබ වහන්සේලා මට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්න කියා. ඒ වෙලාවේ රජතුමාගේ මේ ඉල්ලීමට සතුටු වෙච්ච මහරහතන් වහන්සේලා සංඝයා රැස් වෙලා අට නමක් මහරහතන් වහන්සේලාට පැවරුවා. අහසින් ගිහිල්ලා දෙව්ලොවට රජුරු ඉල්ලුවේ මට දිව්‍ය විමානික සැලැස්මක් ගෙනත් දෙන්න. අට නමක් ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලාට පැවරුවා වහන්සේලා දෙව්ලොවට යන්න. දිව්‍ය ලෝකේ තියෙන බොහොම ලස්සන දිව්‍ය සැලැස්මක් ගෙනහලා රජුරුවන්ට දෙන්න කිව්වා. එදා බිහිරණී කියන දිව්‍යාංගනාවට තවුතිසා දෙව්ලෝ පහළ වෙච්ච නවමහල් සත්‍රුවණින් පහළ වෙච්ච දිව්‍ය විමානයක් තිබුණා. මේ විමානේ අනෙත් විමාන අභිභවා බැබලෙනවා සත්‍රුවණේ. මෙන්න මේ විමානේ සැලැස්ම අරගෙන ඇවිල්ලා අට නමක් මහරහතන් වහන්සේ රජුරවන්ට දුන්නා. රජතුමනි, මෙන්න මේ දිව්‍ය විමානේ තවුතිසා දෙව්ලෝ බිහිරණී කියන දිව්‍යාංගනාවට පහළ වෙලා තියෙන දිව්‍ය විමානේ. මේක නවමහල් දිව්‍ය විමානයක්. මේ විදිහට පෝයගයක් කරලා සංඝයාට පූජා කරවන්න, ඒ ඒ මහල තුල ඒ ඒ භික්ෂූන් වහන්සේලාට පෝය කර්ම කරන්න සුදුසු වෙන ආකාරයට රජතුමා බොහොම සතුටටපත් වෙලා සංඝයා වෙනුවෙන් මේ නවමහල් ප්‍රාසාදය, අදාපි කියන්නේ ලුවා මහපාය, මේ පෝයගේ තමයි කරලා සංඝයාට පූජා කරන්න. මේ මහා පින්කම කරන අතරතුර තමයි දුටුගැමුණු රජුරෝ දවසක් නාන්න ගිය වෙලාවේ එදා ජයකොන්ති තරගෙනම ගියා. ජයකොන්ති තමයි රජ්ජුරුවන්ගේ ජයග්‍රහණ සංකේ. මේ ජයකොන්ති තුල තැන්පත් කළ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා. මේක රජතුමා යනකොට ඉදිරියේ පෙරහැරින් බෙර ගහගෙන පංචතූරිය නාද සහිතව ධාතු කරඬුවක් වඩම්මනා වගේ මුතු කුඩ දරාගෙන බොහොම ගෞරවාන්විතව තමයි මේ ජයකොන්ති වඩම්මගෙන ගියේ. එදා මේ යන ගමනේ රජතුමාට හිතෙනවා, දැන් මෙතනදී පැම් පහසු වෙලා ගියොත් හොඳයි. එදා එතන තියෙන ගල් තලාව මත මේ ජයකොන්ති බොහොම ගෞරවාන්විතව තැන්පත් කරලා ඒ පිරිසට කිව්ව ආරක්ෂාවට වටේට වැඩෙයි. ඒ අය හරියට බුදුරජාණන් වහන්සේට පවන් සලනවා වගේ පවන් සලමින් සේසත් දරාගෙන මේ ජයකොන්ති ළඟ මේ රාජකීය පිරිස වැඩෙයින් අතරතුර රජුරුව එදා බසවක් කුලම වැවෙන් පැම් පහසු වුණා. එදා පැම් පහසු වෙලා නාල ගොඩට ඇවිල්ලා මේ ජයකොන්ති ගන්න සූදානම් වෙනකොට ජයකොන්ති ගන්න පුළුවන් කමක් නැහැ. අර ගල මත එහෙමම පිහිටලා එදා පුදුමයට පත් වෙලා කියන රජතුමනි, මේ ජයකොන්ති එහෙමම පොළොවේ පිහිටලා මොකද අපි කරන්න කිව්වේ? ඒ වෙලාවේ රජතුමා ඉක්මනට සංඝයා රැස් කරලා සංඝයාගෙන් විමසනවා, ස්වාමීනි, හරිම පුදුමයි, හරිම ආශ්චර්යමත් දෙයක්. මේ ජයකොන්ති මෙතන මේ භූමියම පිහිටලා තියෙනවා. දැන් අපි මොකද කරන්න කියලා
එදා වැඩ හිටි ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේලා කියන රජතුමනි, ඔය ජයකොන්තේ පිහිටලා තියෙන තැන අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග මෙතන සමාපත්තියෙන් වැඩ හිටිය තැන. ඒ නිසා ඔය ජයකොන්තේ තැන්පත් කරලා මෙතන මහා සෑයක් චෛත්‍යයක් කරවන්. ඒ තමයි මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේ. එදා ජයකොන්තේ නිදන් කරලා දුටුගැමුණු රජුරු අනුරාධපුර නගරයේ රුවන්වැලි මහා සෑ ඉදි කරන්න පෙර තමයි මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්නේ. ඉදි කරලා මහා සංඝයා රැස් කරලා මේ මිරිසවැටි චෛත්‍ය ජයකොන්තේ නිදන් කරපු ශාසනීයට සංග සතු කරලා පූජා කරන. දැන් බලන්න මේ විදිහට මේ දුටුගැමුණු රජුරෝ කියන්නේ මොනතරම් මහා පිං කන්දරාවක් රැස් කරගත්ත බෝධිසත්ව චරිතයක්ද. ඒ අතරතුර රජුරෝ රටේ දියුණුව වෙනුවෙන් වැව් පොකුණු කෙරෙව්වා, වෙහෙර විහාර කෙරෙව්වා, ගම් සංවර්ධනය කරා. මේ කරගෙන යනකොට අර සෙල් ටැඹේ තියෙන තොරතුරු ගැන දැන් රජුරෝ හිත හිතා ඉන්නවා. මේ භූමියේ මහා සෑයක් කරවනවා කියලා සෙල් ටැඹේ සඳහන් වෙලා තියෙනවා. පිංගතුනි, ඔය දුටුගැම රජ්ජුරුව රුවන්වැලි මහා සෑය කරවන සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. උන්වහන්සේ බුදු ඇසින් දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේක දේශනා කරලා තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ අනාගතයේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදිලා යන ආකාරයත්, ඒ ධාතුන් වහන්සේලාගෙන් රාමගාම නගරයේ කෝලි රජදරුවන්ට ලැබෙන ධාතු ද්‍රෝණේ ලංකා භූමියට ලැබෙන ආකාරයත්, අනාගතයේ ස්වර්ණමාලි මහා සෑය නමින් ලංකා භූමියේ පහළ වෙන දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවලා ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කරන මේ විස්තරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේව අපේ බුදුරජාණන් වහන්සේ දැනුවත් කරපු විස්තරයක් දේශනාවල සඳහන් වෙනවා. මේක සඳහන් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එදා ඩ්‍රෝන අටකට බෙදලා දීපු සර්වඥ ධාතුන් වහන්සේලාට අනාගතයේ අන්‍ය තීර්ථකයන්ගෙන් අන්‍ය රජවරුන්ගෙන් හානි සිද්ධ වෙන බව එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් භාවනා කරනකොට දිවසින් දකිනවා. උන්වහන්සේ කල්පනා කරා, කොහොමද අපි ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් මොකක්ද කළ යුත්තේ? අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන අටෙන් එක් ඩ්‍රෝනයක් නම් ආරක්ෂිතයි. ඒක බුද්ධ අධිෂ්ඨානය. ඒ තමයි රුවන්වැලි මහා සෑයට ලැබෙන ධාතු ඩ්‍රෝනේ. අනික් ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතම එකතු කරලා පොළොව ඇතුලේ වාල සංඝටකේ නම් වූ ආරක්ෂිත තැනක පොළොව ඇතුලේ ධාතු නිධානයක් කළ යුතුයි. මෙන්න මේ කාරණා සියල්ල භාවනාවෙන් දකින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා අජාසත් රජුරෝ කැඳවල රජුරවන්ට දැනුම් දුන්න, රජතුමනි, අපි බෙදා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝනාට ඩ්‍රෝන හතක් ආපහු එකතු කර යුතුයි. අනාගතයේ ධාතුන් වහන්සේලාට විශාල හානියක් උපද්‍රවයක් සිද්ධ වෙත්. එදා මේ මත අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ආපහු එකතු කෙරෙව්වා. ඒ සෑයවල් වල ඒ චෛත්‍යවල ධාතුන් වහන්සේලා ඉතාම ස්වල්පේ බැගින් තියෙන් ඇරලා ඒ ධාතුන් වහන්සේලා ආපහු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජදරුවෝ දැනුවත් කරලා ධාතුන් වහන්සේලා ආපහු ලබාගත්. හැබැයි මේ සියල්ලට අනුග්‍රහය දුන්නේ අජාසත් රජුරු. රජුරු කිව, ස්වාමීනි, මම ධාතු නිධානයට කටයුතු සංවිධානය කරන්න, පොළොව ඇතුලේ ධාතුන් වහන්සේලා නිදන් කරන්න ඔබ වහන්සේලාගේ අවශ්‍යතාවයේ පරිදි ඔබ වහන්සේලා මට උපදෙස් දෙන විදිහට මං හැමදේම කරන්න. හැබැයි ඒ රජදරුවන්ට බෙදා දීපු ධාතුන් වහන්සේලා ආපහු ඉල්ල ගැනීම ඔබ වහන්සේ සතුයි. මොකද ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවෙත් තව පොඩ්ඩින් යුද්ධයකට පැටලෙන්න වෙනවා. ඒ නිසා මම ධාතුන් වහන්සේලා ආපහු ඉල්ලන්න ගියොත් ඔවුන් මා එක්ක යුද්ධ කරන්නේ වේවි. ඒ නිසා ඔබ වහන්සේලාට ඒක බාරයි. ආරක්ෂා කරන කටයුතු තුළ ගොඩනැගිලි ඉදි කිරීම, පොළොව ඇතුලේ ආරක්ෂා කරවීම, ඒ ආරක්ෂිත වැඩපිළිවෙල ඒව මං කරන්නම් කියෝ. ඔය විදිහට අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන අටෙන් ඩ්‍රෝන හතක් එකතු කරා. එකතු කරලා රජගහ නුවර විශාල ගල් පර්වතයක් පිහිටි භූමියේ පර්වතය උන්වහන්සේලා ඉරුදියෙන් එතනින් අතුරුදහන් කරලා එතන තමයි කියන පොළොව ඇතුළට හාරලා වටේට බැඳලා පොළොව ඇතුලේ චෛත්‍යයක් හැටියට සකස් කරනවා. මේ චෛත්‍යය තුළ අර එකතු කරගත්ත ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතම කරඩු හතක තැන්පත් කරනවා. එතනදී අජාසත් රජුරු අහනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි,
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන් 8ක්නේ. ඇයි අපි ඩ්‍රෝන් 7ක් විතරක් ආරක්ෂා කරන්නේ? කෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝනිය කියලා. අන්න එතනදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි, ඒ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනිය අපි අමුතුවෙන් ආරක්ෂා කළ යුතු නැහැ. බුද්ධ අධිෂ්ඨානයක් මත ওই ධාතුන් වහන්සේලා ඩ්‍රෝනියම තව ටික කාලෙකින් නාගලෝකයට යනවා කියලා. මොකද ඒ වෙනකොට ගංගානම් ගඟ අසල චෛත්‍යයක් හදලා රාමගාම නගරේ කෝලිය රජදරුවෝ ඒ මහා සෑයට ධාතුන් වහන්සේලා තැන්පත් කළ වන්දනා කරනවා. විශාල ගං වතුරක් එක්ක චෛත්‍ය කඩාගෙන ගඟට වැටිලා කරඬුව ගඟ දිගේ පාවෙලා බුද්ධ රශ්මි විහිදෝමින් මහා සාගරයට යනවා. සාගරයේ මත ගිලෙන්නේ නැතුව බුද්ධ රශ්මි විහිදෙමින් පාවෙන මේ කරඬුව දකින්න නාගලෝකේ නාගයන් කරඬුව නාගලෝකයට අරගෙන යනවා. නාගලෝකයේදී අවුරුදු ගණනාවක් නා රජවරු ධාතු මන්දිර මවාගෙන මේ ධාතුන් වහන්සේලාට පුද පූජා කරනවා. රජතුමනි, ඔය නාගලෝකයට අරගෙන ගිය ධාතු කරඬුව අනාගතයේ ලංකා භූමියේ දුටු ගැමුණු නම් මහා පින්වන්ත බෝධිසත්ව රජ කෙනෙක් පහළ වෙලා මහා සෑයක් කරවලා නාගලෝකෙන් ওই ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහා සෑය තැන්පත් කරනවා. ඒක බුද්ධ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ බුදු ඇසින් දැකලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා රජතුමනි, මේ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව ගැන අපි කලබල විය යුතු නෑ කියෝ. එතකොට බලන්න, බුදුරජාණන් වහන්සේ පවා අනාගතයේ මේ රුවන්වැලි මහා සෑය ඉදිවෙන ආකාරය, ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට ලැබෙන මේ සියලු සිදුවීම් බුදු ඇසින් දැකලා දේශනා කරපු විස්තර ඉතිහාසෙ සඳහන් වෙනවා. ඒ වගේමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජුරවන්ටත් මේ කාරණේ ඔය විදිහටම කියනවා, රජතුමනි, ඔබේ මුණුපුරෙක් වෙන දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ භූමියේ මහා සෑය ඉදි කරවනු. මොකද ඒකට හේතුව දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමියේ මහා සෑයක් ඉදි වෙනවා කියලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් දැනගත්ත වෙලාවේ රජ්ජුරුව කියනවා, අනේ ස්වාමීනි, ඒ සෑය මම ඉදි කරන්න, ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න. එතනදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියන, රජතුමනි, ඔබ මේකට සුදුස්සන් නෙමෙයි. අනාගතයේ ඔබේ මුණුපුරෙක් පෙරුම් පුරාගෙන යන මහා පින්වන්ත බෝධිසත්වෙක් මේ චෛත්‍ය ඉදි කරන්නම ලෝකෙට පහළ වෙනවා කියෝ. එතකොට දේවානම්පියතිස්ස රජ්ජුරුව කියනවා, ස්වාමීනි, මගේ මුණුපුරෙක් නම් මේ මහා සෑය ඉදි කරන්නේ මම ඉදි කරා හා සමානයි. එහෙමනම් ඔබ වහන්සේලා මට උපදෙස් දෙන්න, ඊට අවශ්‍ය වෙන විදිහට මම මොකද්ද කළ යුත්තේ? අන්නේ උපදෙස් පරිදි තමයි එදා සෙල් ටැඹේ මේ සියලු තොරතුරු සටහන් කරලා සෙල් ටැඹක් පිහිටෙව්වේ. මේ තොරතුරුත් එක්ක තමයි රුවන්වැලි මහා සෑය ඉදි කරන භූමිය එදා දුටුගැමුණු රජතුමාට අනුරාධපුරේ නිදහස් කරගත්තට පස්සේ මේ භූමිය හොයාගෙන මේ භූමියේ මහා සෑය ඉදි කරන සියලු කටයුතු සංවිධානය කරගන්න ලැබුණේ. පින්වතුනි, රුවන්වැලි මහා සෑය කියන්නේ මේ තුන් ලෝකෙම තියෙන පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ. අද දෙව්ලොව තියෙන සීලුමිණි මහා සෑය දිහා ගත්තත්, බඹලව බ්‍රහ්ම දෙවියන් වන්දනා කරන සලුමිණි මහා සෑය දිහා බැලුවත්, ඒ වගේම නාගලෝකේ නාගයන් අදත් ධාතු මන්දිර මවාගෙන සත්‍රුවණින් යුක්තව මුතු මැණික්, ශක් ශිලා වෙරළුමිණි ආදී මැණික් වර්ග අතුරලා ධාතුන් වහන්සේලාට නාලෝ වැඳුම් පිදුම් කරනු. මේ මනුලව දඹදිව තියෙන සිද්ධස්ථාන දිහා බැලුවත්, මේ ලංකා භූමියේම තියෙන සෑම චෛත්‍යයක් දිහා බලාගෙන ගියත්, මේ දසදහසක් ලෝක ධාතුව දිහා බැලුවත්, වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්න මේ තුන් ලෝකෙම තියෙන පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ තමයි රුවන්වැලි මහා සෑය. ඒ වගේම රුවන්වැලි මහා සෑය කියන්නේ අවුරුදු 5000ක් යන තෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ධාතු පරිනිර්වාණය වන තෙක් කිසිම ස්වභාවික විපතකටවත් හානියක් කරන්න බැරි වෙන ආකාරයට ආරක්ෂා වෙලා පවතින මහා සෑයක්. අපි දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවල මේ චෛත්‍ය ගරා වැටුණ. හැබැයි ගරා වැටෙන්නේ ඔය පිටින් තියෙන ඔය ආලේප කරලා තියෙන සමායට ගඩොල් ටික, වටේ තියෙන ඒ කපරාදුව, මේ ටික කඩාගෙන වැටුණට ධාතු ගර්භය, මේ ඇතුලේ තියෙන මේ ධාතුන් වහන්සේලා නිර්මාණ, ඒවයි ආකාරයෙන්ම පවතින. මහරහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය මත අවුරුදු 5000ක් පවතින ආකාරයට අදිෂ්ඨාන කරලා තුන් මහල් පේශා වලල්ල පමණක් නම වතාවක් පොළවට ගිලා බැස්සෙව්වා.
ඔය පේශාවලලු තුන වගේ නම වතාවක් ඇතුළට ගිලා බහැපු පේශාවලලු තුනේ ඒවා නමයක් ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් මත තමයි මේ මහා සෑය ඉති වෙලා තියෙන්නේ. ඒ පේශාවලලු තුන බැගින් 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා නම වතාවක් පොළවට මේ මහා චෛත්‍ය ඉදි කරන මේ භූමිය ගිලා බස්වන්නේ අනාගතයේ ස්වභාවික විපතකින් භූමි කම්පාවකින් කිසිම හේතුවකින් මේ මහා සෑයට හානියක් උපද්‍රවයක් ඇති නොවෙන්නේ. ඒ නිසා මේ තුන් ලෝකෙම ගත්තාම අදටත් තුනුරුවන්ගේ බුද්ධ ශක්තිය ධර්මයේ තියෙන ශක්තිය ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ශක්තිය මේ තුනුරුවන්ගේ බලය පැත්තෙන් ගත්තොත් තුනුරුවන්ගේ ශක්තිය පැත්තෙන් ගත්තොත් රුවන්වැලි මහා සෑය තරම් බල සම්පන්න තැන රුවන්වැලි මහා සෑය තරම් පූජනීය තැන ඒ තරම් දෙව්බමුණුන්ගේ වන්දනා ලබන චෛත්‍යයක් මේ තුන් ලෝකෙම අපිට දකින්න පුළුවන්කමක් නැහැ. ඔබ අහලා ඇති අතීතේ මේ අනුරාධපුරේ රජකම් කරපු බාතිකාභේ රජුරු. මේ බාතිකාභේ රජුරු තමන්ගේ රටවැසියන්ට අමාත්‍යවරු පත් කරලා රටේ ඒ ඒ පළාත් වෙන වෙනම මල් වවන්න කාලයක් යොමු කළා. රුවන්වැලි මහා සෑයම මලින් පුදන්න රජුරු තීරණය කළා. එදා මේ බාතිකාභේ රජුරු රටේ එක ප්‍රදේශයක් අමාත්‍යවරුන්ට පැවරුවා ඉද්ද වවන්න. තවත් රටේ එක ප්‍රදේශයක් දෑ සමන් මවන්න කියෝ. ඊළඟට සමන් පිච්ච ඔය විදිහට ලංකාව පුරාම සුවඳ මල් වර්ග රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් අමාත්‍යවරු යොදවලා වගා කෙරුවෝ. අද අපි අස්වැන්න නෙලනවා වගේ එදා රට පුරා මිනිස්සු යොදවලා ඒ ඒ පළාත්වල මල් වගා කරලා මේ සියලුම මල් වර්ග එකතු කර කර එකතු කර කර එකම දිනයක රටේම මිනිස්සු එකතු කරලා මල් කරත්තවලින් අරගෙන ඇවිල්ලා ඇවිල්ලා රුවන්වැලි මහා සෑය මල් ඔටුන්නක් වගේ මල් වලින් සැරසුවා කියලා ඉතිහාස සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා අතීත රජවරු මේ මහා සෑය මලින් පුදලා තියෙන මේ ආකාරයෙන් මේ දුටුගැමුණු රජුරු අදත් දුටුගැමුණු දෙවියන් නමින් දෙව්ලෝ වැඩ ඉන්නවා. දුටුගැමුණු රජුරුවන්ගේ අවසන් සුසුම් පොද හෙලන්නේ මේ රුවන්වැලි මහා සෑය සලපතල මලුයි. එදා මේ මහා සෑය දෙස බලාගෙන බුදුගුණ සිහි කර කර මේ මහා බෝධිසත්වයන් වහන්සේ මහා සෑය දෙස බලාගෙන වන්දනා කරද්දී ලක්ෂ ගණන් රහතන් වහන්සේ ලහසි මහා සෑය මළුවට එකතු වුණා. රජ්ජුරුව කරපු පින්කම් සියල්ල පින්පොත බලාගෙන අමාත්‍යවරයෙක් සිහි කරන අතරතුර රුවන්වැලි මහා සෑයට ඉහළහස සම්පූර්ණයෙන්ම දෙවියන්ගෙන් වැහිලා ගියා. දිව්‍ය රත හයක් අහසේ ඉඳන් රජ්ජුරුවන්ට ඒ ඒ දිව්‍ය රතවලට අඬ ගහනවා. රජතුමායින් අපේ දිව්‍ය ලෝකෙට නෑ නෑ රජ්ජුරුවෙන් අපේ දෙව්ලොවට නෑ නෑ රජ්ජුරුවෙන් අපේ දිව්‍ය ලෝකෙට කියලා රජතුමාව දෙව්ලොවට අරගෙන යන්න රුවන්වැලි මහා සෑ මළුව දෙවියන්ගෙන් පිරිලා ගියා කියන. එදා පිරිත් අහලා අවසන් වෙච්ච දුටුගැමුණු රජ්ජුරුව එතන වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතරින් තීරපුත්තාභි මහරහතන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දෙව්ලොවද මේ දිව්‍ය ලෝක හයෙම දෙවියන් මට අඬ ගහනවා. එතකොට උන්වහන්සේ කිනා තුසිත දෙව්ලොවයි එහෙමනම් මමත් තුසිත දෙව්ලොවම හිත පිහිටවනවා කියලා නින්දෙන් පිබිදියා වගේ මහා සෑ මළුවේම අවසන් හුස්ම හෙළලා තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රතේ පහළ වුණා කියනවා. අදටත් දුටුගැමුණු දෙවියන් තුසිත දෙව්ලොව දෙවියන් පිරිවරාගෙන වැඩ ඉන්නවා.